උඩරට වෙස් නැටුම දලඳා පෙරහැරට අභිමානියත් සංස්කෘතික ප්‍රෞඩත්වයක් එකතු කරනවා. ඊට හේතුව තමයි චිරාගත පිළිවෙත්තනුව ගමන් කරන දලඳා පෙරහැරේ උඩරට වෙස් නැටුම දැක ගැනීමේ වාග්ය හිමි වෙන්නේ අවස්ථා දෙකකදී පමණයි. ඒ වගේම තමයි උඩරට වෙස් නැටුමේ පරිපාකයට පත්වෙච්ච ශිල්පීන්ට පමණක් මේ අවස්ථාව උදා වෙනවා. ඒ නිසාම තමයි උඩරට වෙස් නැට්ටුවක් හැම කෙනෙක්ම වෑයම් කරන්නේ දළදා පෙරහැරේ මේ පරම භාග්‍යයන් ලබා ගැනීම සඳහා. මෙහිදී දළදා හාමුදුරුවන් නැත්තම් පෙරහැර කරඬු වහන්සේ ගමන් කරන ඉදිරිපිට උඩරට වෙස් නැටුම දැක ගන්නට පුළුවන්. අනික් අවස්ථාව තමයි දියවඩන නිලමේතුමා පැමිණෙන ඉදිරිපිටින් උඩරට වෙස් නැටුම ගමන් කිරීම. මේ අවස්ථා දෙකේදීම දෙපෙළියට උඩරට වෙස් නැටුම දැක ගැනීමට පුළුවන් වෙනවා. ඊට හේතුව තමයි මැද පෙළ හැටියට පෙරහැර කරඬු වහන්සේත් අනික් අතට දියවඩන නිලමේතුමත් ගමන් කිරීම. ඒ බුහුමනත් එක්කම මාලක්කම් නැටීම, අඩවැල්ලීම, ඕනාවට වඩා ඉහළට ගොසින් කරණම් ගැසීම වාගේ කිසිවක් මේ පෙරහැරට එකතු කරගෙන නැහැ. හේතුව තමයි දළදා ගෞරවේ දැක්වීම අවස්ථාවක් කරගැනීම. මේ අවස්ථාවන් සියල්ලත් එක්ක තමයි උඩරට වෙස් නැටුමේ අභිමානය මුළු පෙරහැර පුරාවටම දෙපෙළියකින් යුක්තව අපහට දැක ගන්නට පුළුවන් වෙන්නේ. අපේ මනුදම් යහගුණදම් මතු පරපුරටත් සම්නිවේදනය කරමු. ශ්‍රී ලංකා ටෙලිකොම් වෙතින් සදහම් පණිවිඩයක්.